තෙරුවන් සරණයි. සතර සතිපට්ඨානය දර්ශන අවබෝධය ඇති කෙනාටයි සතර සතිපට්ඨානය බුදුන් වහන්සේ ප්‍රතිපදාවක් පැනවේ, කරන දෙයක් පැනවේ. දර්ශනය තුළ තමා දැකපු ඒ දර්ශන සත්‍ය කර ගැනීම සඳහායි ප්‍රතිපදාවක් පැනවේ. සතර සතිපට්ඨානය පැනවේ, එහෙම නැත්නම් සතර සතිපට්ඨානය වඩන්නේ කුමන කරුණක් අවබෝධ කර ගැනීමටද කියලා ඔබ නැත්තන් දන්නේ නැහැ. මේ තමන් සුතවත් භාවය හදාගෙන, එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගෙන, නැත්නම් තමා විසින් ඒ දැනගත්ත දැනුම දර්ශන අවබෝධය ඒ සත්‍ය කර ගැනීම සඳහායි සතර සතිපට්ඨානය වඩන්නේ. මෙන්න මේ අවබෝධය ඇතිවයි ඒකේන සතර සතිපට්ඨානේ වැඩි යතුවන්නේ. මේ දැක්ම ඇතිවයි අරමුණක නිමිත්තක් හැටියට සමාධියක් වඩන්නේ. හිත විසිරෙනකොට තමන් මේ සිතේ සත්‍ය දකින ඒ දර්ශනේ තමන්ට දකින්න හැකියාවක් ලැබෙන්නේ. දැන් මේ දර්ශනය දැකපු කෙනා සතිය හිත විසිරණ එක නවත්ත ගන්න ඕනි, සතිය වඩන්න ඕනි. ආනාපාන සතිය වඩන්නේයි උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා විසිරෙන බව දුරු කරන්න, සිත නිසල කරන්න යෝනි, පංච නීවරණ යටපත් කර ගන්න ඕනි. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්දේ උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡා මේවා නිවන වහන ධර්ම. හිත විසිරවනවා, හිත දකින්න අපිට හැකියාවක් ලැබෙන්නේ. දැන් මෙතන සමාධි දෙකක් තියෙනවා. අර එන ධර්මතාවයන්ගේ යථාර්ථය බලන තරත් සමාධියක් ගොඩනැගෙනවා. තමන්ගේ සිතට එන සෑම අරමුණක්ම සත්‍ය දැකලා ඉන් මිදෙන තැනත් සමාධියක් තියෙනවා. අනිමිත්ත සමාධිය නිමිති ලෙස එකක්වත් එතනදි ගැනෙන්නේ නැහැ. එනින නිමිත්ත සත්‍ය දැකලා ඉන්මිදෙනවා. සවිතක්ක සවිචාර සමාධියක් එතනදී ඔබට හමු වෙනවා. හටගන්න ධර්මතාවයන්ගේම නිරෝධයයි බලන්නේ. එලෙස සිහියේ නුවණින් මෙනෙහි කරගෙන යන විට එනින අරමුණු නිරායාසයෙන්ම සත්‍ය දකින ස්වභාවයට හිතපත් වෙනවා. ඇතිවීම නැතිවීම සමුදය තත්ත්වයක් යන ධර්මතාවයේ පහසුවෙන් දකින්න අවස්ථාවක්, එලෙස දැකීමේ සමාධිමත් අවස්ථාවක් ඔබට හමු වෙනවා. එතන වන සමාධිය අනිමිත්ත සමාධියක්, එකම නිමිත්තක පවතින නිමිති සහිත සමාධියක් නෙමෙයි අනිමිත්ත සමාධිය කියන්නේ. එකම නිමිත්තක අල්ලාගෙන සමාධියේ සමත සමාධියක්. නිමිති සහිත සමාධියේදී එකක් අල්ලා ගන්නවා, සිහිය විසිරෙන්න නොදී එක නිමිත්තක තියා ගන්නවා. සති නිමිත්ත අල්ලනවා කියන්නේ ඒකටයි. හැබැයි මෙතන නිමිති වශයෙන් ගන්නවා කියන්නේ එතන උපාදානයක් තියෙනවා. සති නිමිත්ත වඩනවා කියලා ඔබ එක නිමිත්තක සිත පිහිටව ගන්නවානේ, සිත විසිරණ එක නවත්ත ගන්න. හැබැයි එතනදී උපාදානයක් සිද්ධ වෙනවා. උපාදානයක් ඇතනම් එතන භවය තියෙනවා. ඇයි අපි එක නිමිත්තක් හිත තබා ගන්නවා කියන්නේ ඒ නිමිත්ත උපාදාන වෙනවා. භවය නිමිත්තක් තියෙනවා කියන්නේ එතන භවයක් තියෙනවා. භවය ඇතනම් මෙතන ජාතියක් උපතක් තියෙනවා. උපතක් තියෙනවා නම් විපතකුත් තියෙනවා. එහෙමනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස එතන තියෙනවාමයි. අනිමිත්ත සමාධිය හඳුනාගත් කෙනාට ඒ වඩන ඒ හිත අනිමිත්ත සමාධිය හඳුනාගත් කෙනාට ඒ වඩන්න බෑ හිත විසිරෙනකොට. එහෙමනම් සිත විසිරෙන නොදී තබා ගැනීම ඊට පහසුවක් වෙනවා. එහෙමනම් සතිය ඒ සඳහා වැදගත් වෙනවා. හැබැයි ඒකෙන සති සමාධිය වඩන්නේ අනිමිත්ත සමාධියට උපකාරයක් පිණිසයි. එහෙමනම් ඒ සඳහා ආනාපාන සමාධිය, බුදුගුණ සමාධිය, ඒ වගේම අසුභය, මෛත්‍රිය ඕනෑම කමඨාණක් වඩන්න පුළුවන්.
තමන්ට ගැළපෙන විදිහට කමඨහනක් තෝරගෙන ඒ වඩන ඕනෑම කමඨහනකින් ලබා ගන්නා සතිය උපකාර කරගෙන අනිමිත්ත සමාධියට යොමු වෙන්න හැකියාව තියෙනවා. මෙතන උපාදාන කරගන්න නිමිත්තක් නැහැ අනිමිත්ත සමාධියේදී. ඒ නිසාම ජාති ජරා මරණ ශෝක පරිදේව හටගන්න ඉඩක් නැහැ. මේ අනිමිත්ත සමාධිය නිවනට නැමුණක් වයි පවතින්නේ. දැන් තමන් දන්නවා අවශ්‍යතාවය ආශ්‍රව ශේකේශය වෙන්න මෙන්න මෙතන අනිමිත්ත සමාධිය තුලයි තමන්ගේ කෙලෙස් ආශ්‍රව ශේ වෙන්නේ. තමන්ගේ ඒ ආශ්‍රව ශේ වෙන්නේ, කෙලෙස් ශේ වෙන්නේ ඒ සිතේ සත්‍ය දකින්න විටයි. ඒ සිතේ සත්‍ය දකින්න විට තමට බාහිර දෙයක් ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. එතකොට තමන්ගේ නිමිති වල ඇල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිරු නිමිති සත්‍ය දැකලා මිදෙනවා. අනේ එතර කෙලෙස් හටගන්නේ නැහැ. රාග දේශ මොහ සිත් හටගන්නේ නැහැ. ඇලෙන්න ගැටෙන්න සිතට හේතු නැහැ. අනේ එතන ආශ්‍රව කෙලෙස්ය වෙන්නේ. මෙතන සිහියෙන් නොනින් බලන්න ඕනි තැනක්. හැබැයි වේගයෙන් ගලාගෙන එන ඒ සිතුවිලි වළක්වා ගන්න ඕනි. ඒ සඳහා සිහිය පිහිටුවා ගැනීම සතිය වැඩිම වැදගත්. දස කසීන දස අනුස්සති ඒ 40 කමඨහන් තමන්ට සුදුසු කමඨහනක් තෝරගෙන ඒ සිත විසිරෙන්නේ නැතුව තබා ගන්නවා නම් ඒ ඊට උපකාර වෙනවා. කෙනෙකුට උපතින්ම සතිමත් ඒ සතිය ඉහළ මට්ටමක තිබෙන්න පුළුවන්. තව කෙනෙක්ට සතිය නොපිට ඉන්න පුළුවන්. ඒ නිසා කෙනාගේ කෙනාගේ හැටියට මේ කාරණා වෙනස් වෙනවා. සිත පිහිටුවීම සතිය එනම් සති නිමිත්ත සමග කටයුතු කිරීම ඉතාම වැදගත්. මේ කියන කාරණාව ඔබටත් වැටහෙනවා. සති නිමිත්තත් සමග එදිනෙදා කටයුතු කරන්න ඔබ පුරුදු වෙන්න ඕනි. එදිනෙදා කටයුතු කරන කෙනෙකුට සති නිමිත්තත් සමග ස්කන්ධයේ උදේවය දකින්නවා කියන ඒ සිත හටගෙන නැති වෙන ආකාරය දැකීම පහසුවක් වෙනවා. උදේවය ඥානි කියන තැන සිත ඇති වෙන නැති වෙන ආකාරය දකින්න එක සිතේ ඇති වෙන ආකාරය දකින්නේ දර්ශනය තුළ. තමන් ආවෝද කරගත්ත ඒ අසා දැනගත්ත කල්යාණ මිත්‍රයෙක්ගේ මේ සිත හැදෙන හැටි තමන් නුවණින් දකිනවා. ඒ සිතට එන අරමුණු, ඒ අරමුණු තමයි සිත කියන්නේ. ඒතර ඒ අරමුණේ සත්‍ය දකිනකොට ඒ අරමුණ සිත මායාව දකිනවා. එතකොට ඒ සිත දකින තැන උදේ ඒ සිත සත්‍ය දකිනකොට සිත නැති වෙන තැන වැය. උදේ වැය ඥානය ඇති වෙනවා. හැබැයි මේක ඉතාමත්ම දියුණු අවස්ථාවක්. සති නිමිත්ත සමගම එදිනදා කටයුතු කිරීමට ඔබ පුහුණු වෙනවා නම් පුරුදු නම් ඔබට අනි පුහුණුව මෙතනදී වැදගත් වෙනවා. ඔබ පුහුණු විය යුතුයි එදිනදා කටයුතු කරනකොට සති නිමිත්තත් සමග ඒ කටයුතු નિરાයාසයෙන්ම සිද්ධ වෙන දිනයක් ඔබට එනවා. අන්න එතනයි සතිය වෙන්න තැන. මේ හැකියාව කෙනා කෙනාගේ හැටියටයි හැබැයි කළ හැක්කේ. මේ සඳහා තමන්ට සතර සතිපට්ඨානය ගැන මන අවබෝධයක් තිබිය යුතු වෙනවා. සිතට නිවර්ණයන ආකාරය හඳුනාගෙන ඊට අදාළ කමඨහනක් තමන් තෝරගෙන ඒ ඒ කමඨහන වැඩිම තුළින් ඒ ඒ නිවර්ණ ධර්ම වලින් සිත මුදා ගැනීමට පහසුවක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කාමච්ඡන්දය අසුභේ වැඩි වඩනවන අඩු වෙනවා. එතකොට තීන මිද්දේ නිදිමත සක්මන් භාවනා කරනවන අඩු වෙනවා. ඒ වගේම තමයි දේශයේ වැඩි කෙනෙක්ට මෛත්‍රිය වඩනවන ඒ දේශයේ අඩු වීම පාලනය වීමක් තියෙනවා. මෙන්න මේ විදිහට සිතට එනේන ස්වභාවයට අනුව තමන්ගේ ඒ වෙනුවෙන් තමන් කටයුතු කරන ආකාරය ගැන තමන්ට අවබෝධයක් තියෙන්න ඕනි. සිත නීවරණයන්ගේ මුදා ගැනීම ඉතාමත් වැදගත්. ඔබ දන්නවා සිත ආස හිතන දේවල් පස්සේ දුවන කාමච්ඡන්දය එනවා. ව්‍යාපාද සිතට ගැටුණු අරමුණු ඔස්සේ සිත ගැටෙනවා. එතකොට ව්‍යාපාද එනවා. සිත අලස වෙනවා, නිදිමත වෙනවා. එතකොට තීන මිද්ද එනවා. සමහරලාට සිත විසිරලා එක එක දේවල් හිතෙනවා. සිත දුවනවා. එතකොට විචිකිච්ඡා වෙනවා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්දච්ච කුච්ච ඒ විචිකිච්ඡා
අන්නේ නීවරණ ධර්ම මේ සිත දකින්න තැම්පත්කම නැති කරනවා. ඒ නිසා තමයි අපිට මේ කමටහන වැදගත් වෙන්නේ. සිත නීවරණයන්ගේ මුදා ගැනීම ඇත්තටම වැදගත්. හැබැයි මෙහෙම කරගෙන යනකොට එයාට තේරෙනවා ඇහැට දකින දේවල්, කනට ඇහෙන දේවල් මේ එන්නේ එහෙමනම් ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනි. ඒව පස්සේ දුවලා තමගෙත විසිරව ගන්න තමයි. එයා තමට නුවණක් තියෙන්නත් ඕනි, සිහිය තියෙන්නත් ඕනි. ඒ කියන්නේ දැන් එයාට සීලයක පිළිහිටලා ඉන්න ඕනි කියන ඒ කාරණාව වැටහෙනවා. සීලයක පිළිහිටියේ නැත්නම් ඉන්ද්‍රිය සංවරය කරන්න බෑ. දැන් එයා සීලේ සමාධියට උපකාර පිණිස වඩනවා. සමාධිය වඩනවා දර්ශනයට උපකාර පිණිස. දැන් මෙතනදී සිතේ අනිත්‍ය දකින මහා ගැඹුරකට යන තැන ඒ ප්‍රඥාවට උපකාර පිණිසයි සමාධිය වැඩෙන්නේ. සමාධියට උපකාර පිණිසයි සීලය වැඩෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. අන්න සීල සමාධි ප්‍රඥා මාර්ගයේ වැඩෙනවා. ත්‍රිශික්ෂාවයි එතකොට මේ කටයුතු කරන ක්‍රමවේදය වන්නේ. ත්‍රිශික්ෂාව උපන්න කියන්නේ මාර්ගය උපන්න කියන එකයි. සීල සමාධි ප්‍රඥා මාර්ගය කියන්නේ මේ කියු කාරණාවලින් දැන් ඔබට ඉතා හොඳින්ම පැහැදිලි වුණා. සති නිමිත්තත් සිහිය පිහිටුවා ගනිමින්ම ස්කන්ධයන්ගේ උදේවේ බැලීමමයි මාර්ගය කියන්නේ. ඒ කියන්නේ සමතයත් විපස්සනාවත් ඒ යුගන්ධන විදිහට මේ දෙකම මේ නිවන් මඟ යන කෙනාට උපකාර වෙනවා. ඒ සති නිමිත්ත සිහිය පිහිටුවා ගනිමින්ම ස්කන්ධයේ උදේවේ බැලීම කියන කාරණාව ඉතාම වැදගත්. මාර්ගයේ තියෙන්නේ හරහයි. මාර්ගය කියනකොට අපිට මතක් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එහි පළමු වෙන්න සම්මා දිට්ඨිය. ඒ කියන්නේ දර්ශනේ, සත්‍ය ඥානෙ. සම්මා දිට්ඨියට කෙනෙක් කියන්නේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරගෙන. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ සිතුවිලි ඔස්සේ හඹාගෙන යන සිත මිත්‍යා දෘෂ්ටිකයි. ඒ වගේම බාහිරට යන හිත මිත්‍යා දෘෂ්ටිකයි. බාහිර ඇත්ත කරගෙන බාහිර බඩු මුට්ටු වලින් සැප දුක් වෙනවා කියලා හිතනවනම් එතන තියෙන මිත්‍යා දෘෂ්ටියයි. සම්මා දිට්ඨියට එනවා කියන්නේ බුදුන් වහන්සේ පෙන්නන අර අජත බහිද්දා කියන අන්ත දෙක දකිනවා. බාහිර සත්‍යයක් නොවන බව, සිත අන්තිත් සත්‍යයක් නොවන බව. අනේ කෙනාටයි ඒ බාහිරෙන් මිදුණු සම්මා දිට්ඨියට එන්නේ. ඒකෙන බාහිරට ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. බාහිරෙන් ඒකෙන සැප දුක් හොයන්නේ නැහැ. අන්න සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන තැන එතනයි. ඉතින් නුවණින්ම දකින්න ඕනි කාරණාවක්. ඒ සම්මා දිට්ඨිය කියන්නේ දර්ශනය, සත්‍ය ඥානය. ඒ දර්ශනය තුළ ඔබේ අවබෝධය ඇති කරගත්තේ. සත්‍ය ඥානය ඇති කෙනාටයි බුදුන් වහන්සේ කරන්න දෙයක් පනවන්නේ. ඒකට හේතුව ඒ දකින දර්ශනේ ප්‍රත්‍යක්ෂ කරගන්න, සත්‍යයක් කරගන්න තමන් ඒ පුහුණු වෙන ප්‍රතිපදාව බුදුන් වහන්සේ සතර සතිපට්ඨානය තුළ පනවන්නේ. ඒකයි සත්‍ය ඥානය ඇති කෙනාට කෘත්‍ය ඥානය කිව්වේ, කරන්න දෙයක් පරවනවා කිව්වේ. සත්‍ය ඥානය නැතුව මේ මඟ වඩන්න බෑ. සම්මා දිට්ඨිය නැතුව අරහත්ක මාර්ගයේ ගමනක් නෑ. එවනම් දර්ශනේ තාම වැදගත් වෙනවා. තව ඉදින් කියනවා නම් කල්‍යාණ මිත්‍ර ඇසුරකින් අසා දැනගත් ඒ පරතෝගෝසයෙන් ලැබුණු දැනුම තම ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි කළ යුත්තේ. ඒ කළ යුත්තේයි කෘත්‍ය ඥානෙ. එනම් දැන් ඔබට කරන්න දෙයක් තියෙනවා. දැන් ඔබ දන්නවා ඔබ මොකද්ද කරන්න ඕනි. දැන් ඔබ සිත සමතේ තියෙන්න ඕනි, සිහිය තියෙන්න ඕනි, නුවණ තියෙන්න ඕනි. දැන් ඔබට මාර්ගයක් තියෙනවා. දැන් ඔබ සිත දකින්න ඕනි, එනින අරමුණු දකින්න ඕනි. අන්න ඔබට දැන් කරන්න දෙයක් තියෙනවා, අරමුණු දකින්න ඕනි. දැන් ඔබ එහෙනම් භාවනා කරන්න ඕනි. දැනුයි ඔබ භාවනාව හඳුනන්නේ. එනම් භාවනාව බැලුවේ බුදුන් වහන්සේ සත්‍ය ඥානය ඇති කෙනාටයි, කෘත්‍ය ඥානය පැනුවේ. අද බොහෝ දෙනා මේ කාරණාව වටහාගෙන නැහැ. මේක පටලවගෙන තියෙනවා. දැන් ඔක්කොටම ඕනේ, හැමෝටම ඕනේ කරන්න දෙයක්. කරන්න දෙයක් ඕනි. ඒ නිසා එකපාරට වාඩි වෙනවා, භාවනා කරනවා.
පාට වාඩි වෙලා හුස්ම දිහා බැලුවා කියලා ඔහු මේ දර්ශනේ දන්නේ නැත්තම් ඔක්කොමද කරන්නේ? ප්‍රාණායාම වේදයේ තුලට යන්නේ. ඉද භික්කවේ භික්කු මේ ශාසනේ ඔහු අඳුනන්නේ නැහැ. බොහෝ භාවනා පන්තිවල අද මේ කාරණාව අපිට දකින්න ලැබෙනවා. උන් ධර්මයේ දර්ශනය ගැන ඔහුට වැටහීමක් නැහැ. එනිසා ඒ ගැන උන්ගේ කතාවක් නැහැ. උන් කියන්නේ භාවනා කරන්න, දැන් ආනාපාන සතිය වඩමු, හුස්ම දිහා බලන්න, මෙන්න මේ වගේ දේවල්. ඊට පස්සේ කියනවා කොහෙ කිව්වට අපි දැන් කරානේ කොච්චර කාලයක් කරාද, කොයි තින් නිවන් දකින්න තම හැකියාවක් නැහැනේ. දැන් ඊට පස්සේ කියනවා නිවන් දකින්න බෑ කියලා මේ කාලේ. ඔය විදිහට බාල බලද විදිහට වැඩ කරලා නම් ඇත්තටම නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම අද භාවනා පන්තිවල කරන්නේ මොනවද කියලා සමහර විට එය දන්නේ නැහැ. පොතක කොලයක කෑල්ලක් අල්ලගෙන කියවනවා, එහෙම කියව කියලා නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අනිත්‍යය 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 කියලා එක මන්තරයක් වගේ වැතුරුවා කියලා ඔබ කොහොමද නිවන් දකින්නේ? සමහර වෙලාවට ආනාපාන සතිය වඩනවා කියලා මරණකම හුස්ම දිහා බලන් ඉඳලා සමහර අය අපේ වයසක අම්මල තාත්තල බොහොම අසරණ වෙලා මැරලා යනවා. ඉතින් මොනවා කරන්නද? ඔය කරන දේවල් වල හැටියට අත්තරම නිවන් ගියොත් තමයි පුදුමේ. ඔබ රැවටෙනවා. ආනාපාන සතිය වෙනයි, ආනාපාන සති භාවනා වෙනයි, ආනාපාන සති භාවනා ගාමිනි ප්‍රතිපදා වෙනයි. අවස්ථා තුනක් මෙතනදී අපිට දකින්න ලැබෙනවා. අපි කිව්වා මේ ප්‍රතිපදාව කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියලා. සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං. ඉදං උච්චති සම්මා දිට්ඨි. අන්න සම්මා දිට්ඨි හඳුනන ආකාරය. දැන් මෙතන ආනාපාන සතිය කියන්නේ සති කමඨාන. සිහිය වැඩෙනවා. ඊට එහාට දෙයක් සිහිය තුල ඔබට ලැබෙන්නේ නැහැ. දැන් මෙතන ආනාපාන සති භාවනාව කියන්නේ සමුදේ ධම්මානුපස්සී විහෙරති, වාය ධම්මානුපස්සී විහෙරති, සමුදේ වාය ධම්මානුපස්සී විහෙරති. ඇතිවීම අනුව බලනවා, නැතිවීම අනුව බලනවා, ඇතිවීමත් නැතිවීමත් අනුව බලනවා. එතකොට සතර සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආරෂ්ඨාංග මාර්ගයේ අංග 8 දිහා නුවණින් බලන්න ඕනේ. සම්මා දිට්ඨි යහපත් දැක්ම කියලා අපි කියන්නේ. නමුත් මේ තුල මහා ගැඹුරක් එනවා. මිත්‍යා දෘෂ්ටියේ මිදිර සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්නේ ඒ දර්ශන සත්‍ය ඥානය ඇති කෙනා. ඒ කෙනාට සම්මා සංකප්ප, ඒ සංකල්පනා නිවැරදිව සකස් වෙන්නේ. ඒ කෙනාගේ සම්මා වාචා, ඒ කෙනාට සම්මා කම්මන්ත, ඔහුගේ කටයුතු ඒ සම්මයක් දෘෂ්ටිය අනුවයි සිද්ධ වෙන්නේ. ඒ සම්මයක් ආජීවයේ ඒ අනුවයි, සම්මයක් දෘෂ්ටිය අනුවයි ඒ ආජීවය සිද්ධ වෙන්නේ. අනේ කෙනාට සම්මා වායාම, වෑයම කරනවා. මේ සිතේ සත්‍ය දැකලා, සිතේ සත්‍ය දැකලා සිතින් මිදෙන මඟ හු යනවා. අනේ කෙනාට සම්මා සම්මයක් සතිය පිහිටනවා. අනේ කෙනා සිත විසිරෙන්නේ නැහැ, සිත දකිනවා. අනේ කෙනාට සම්මා සමාධිය උපදිනවා. අනේ කෙනා නිවන් මඟ යනවා, සිතින් මිදෙන මඟ. එයයි දුකින් මිදෙන මඟ, එයයි ඇත්තටම නිස්සරණ මඟ.
මේ සියල්ලගේම අවසාන ප්‍රතිඵලය දුක පිළිසිඳ දැකීමයි. එහෙනම් වෙන විදිහකට කියනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි සතර සතිපට්ඨානය තුළින් වෙන්නේ. මේ සියල්ලම එකක්මයි, එකම මගයි. ඒ නිසාමයි ඒකායන මග්ගෝ අයං භික්ඛවේ කියලා, මහණෙනි එකම මගයි නිවනට තියෙන කියලා බුදුන් වහන්සේ වදාළේ. දුක්ඛ සත්‍යේ සත්‍ය ඥානං, සමුදය සත්‍යේ සත්‍ය ඥානං, නිරෝධ සත්‍යේ සත්‍ය ඥානං, මාර්ග සත්‍යේ සත්‍ය ඥානං, දුක්ඛ සත්‍යේ කෘත්‍ය ඥානං, සමුදය සත්‍යේ කෘත්‍ය ඥානං, නිරෝධ සත්‍යේ කෘත්‍ය ඥානං, මාර්ග සත්‍යේ කෘත්‍ය ඥානං. මෙන්න මේ විදිහට කෘතඥානය, දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා තුන් ආකාරයකට ඔබට දකින්න ලැබෙනවා. සත්‍ය ඥානය නම් ස්කන්ධයන්ගේ හට ගැනීමම, දුක් වීමම, නොදන්නාකම නිසාම යමක් දෙයක් ලෙස ගැනීමම, ඒ දෙයට ප්‍රිය අප්‍රිය වීම අවබෝධ කිරීමයි සත්‍ය ඥානය කියන්නේ. බාහිරින් දෙයක් හම්බ වුණොත් ඔබට හම්බවන්නේ ඒ දුකක්මයි. ඒ දුකක් බව, බාහිර දෙයක් හම්බ වුණොත් හමුගන්නේ දුකක්ම බව දැන ගැනීමයි සත්‍ය ඥානයේදී සිද්ධ වෙන්නේ. කෘත්‍ය ඥානය දුක දුක හැටියට දැකලා සමුදය ප්‍රහාණය කරන්න ඕනි. එවිට නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ මඟ වැඩෙනවා. හැබැයි දුක දුක හැටියට දකිනවා කියන්නේ ඒ පොත කියන සිත උපදිනකොටම, පොත බාහිර නොව තමන්ගේ සිතීම උපදගෙන බලන බව තමන් නුවණින් දකින්න ඕනේ. ඒ දකිනකොට පොත සත්‍ය වෙන්නේ නැහැ, නිරෝධයට යනවා. අන නිරෝධ සත්‍ය ඥානයට එනවා. පොත හටගත්ත තැන සමුදය සත්‍යයේ සත්‍ය ඥානය. ඒ හටගත්ත තැන හටගත්තේ දුකම කියන අවබෝධයේ දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය. නමුත් එහි සත්‍ය දකිනකොට එහි දර්ශන අවබෝධය ඇති කෙනා, එහි සත්‍ය දකින කෙනාට පොතක් බාහිර හමු වෙන්නේ නැහැ. අන්න නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය. ඒ දැකීමමයි මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය. දැන් ඔබ ප්‍රතිපදාව තුළ ඒ දුක දුක හැටියට දකිනවා. එවිට ආශ්‍රෝෂය වෙනවා. අන්න ඒ කෙනාගේ කෘතඥානය කියන්නේ මේ ආශ්‍රව කෙලෙස්ය වෙන තරයි. දැන් එතකොට දුක්ඛ සත්‍ය කෘතඥානය කියන්නේ ඔබ මේ ප්‍රතිපදාව තුළ කටයුතු කරනකොට ඒ කෘතඥානයක්. ඒ දුක දකිනවා මේ පොත නිසා. ඒතර සමුදය පොත හට ගැනීම දකිනවා. අනේ දැකීම තුළ ප්‍රතිපදාව කෘතඥානේ. තමන් එනේන අරමුණ දකින්න ඕනි. එන සිතට එන සෑම අරමුණක්ම දැකීම, සෑම අරමුණකම දුක දැකීම. අන්න එයයි දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ හඳුනගන්න සමුදය සත්‍යයේ කෘත්‍ය ඥානේ එනේන අරමුණේ ඔබ ප්‍රතිපදාක පිට මේ දකීම බාහිර දෙයක් හමු නොවන බව, ඒ සත්‍ය දකින තැන නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥානේ. සත්‍ය ඥානේ දැකීමයි කෘත්‍ය ඥානේ. නම් සෑම අරමුණකම දකින ප්‍රතිපදාවයි. අන්න ඒ මාර්ගයේ මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥානේ සෑම අරමුණකම සත්‍ය දකිලා මිදෙන මාර්ගයක ප්‍රතිපදාවක පිහිටා ඒ කෙනා කටයුතු කරනවා. අන්න ඒ කෙනාට කෘතඥානය හමු වෙනවා. ඒ කියන්නේ දුක දුක හැටියට දකිනවා නම් ඒ කෙනාට බාහිරින් මිදිලා පොතෙනුත් මිදිලා, පොතක් හමුනොත් නේ ඇලෙන්නේ ගැටෙන්නේ රාග දේශම සිත් අටගන්නේ. දැන් ඒ පොත හමුනේ නෑ කියන්නේ නිරෝධ සත්‍යයට ගියා කියන්නේ. අන්න ඒ කෙනාට හම් වෙනවා කෘතඥානේ, ආශ්‍රව කෙලෙස්ය වෙන ඥානේ. ඊටම වැදගත් දුක්ඛ සත්‍ය සත්‍ය ඥානේ ඇති කෙනාට දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥානේ ඇති කෙනාට දුක්ඛ සත්‍ය කෘතඥානේ ආශ්‍රව කෙලෙස්ය වෙන ඥානේ උපදිනවා. එකයි ආස්වක්ඛ්‍ය ඥානය උපදින තැන. ඔබ දකින්න මහා නුවණකීම මේ කාරණේ.
ඔබ දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය කියන තැන ඇත්තම චතුප්පඥානෙ උපදින්නේ හරහායි. ඔබ දුක්ඛ සත්‍ය කෘත්‍ය ඥානය කියන තැන අන්න පුබ්බේනවාසානුසඤ්ඤාණය උපදින්නේ හරහායි. දුක්ඛ සත්‍ය කෘතඥානෙ තියෙන තැන අනාසවක්ඛ්‍යාඥානෙ උපදින්නේ හරහායි. මේ ඥානයන් ඔබට අවදි වෙනවා. ඔබ නිවරදිව නිවන් මඟ මේ කාරණා ඔස්සේ ගලපමින් අවබෝධයක් ඇතිවම කටයුතු කරයි නම් බුදුන් වහන්සේ අප වෙනවා. අවුරුදු 7ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔබ සෝවාන් වෙනවා, මගඵල ලබනවා. එහෙනම් අපි මේ යායුතු මාවත ලිපිනේ හරියට දැනගෙන යායුතු වෙනවා. ඒ නිසාමයි අපි මේ කාරණා ඉදිරිපත් කරන්නේ. අපි කොහොමද නිවන් මාර්ගයට යායුතු මාවත ලිපිනේ දැනගන්නේ? අපි ඒක නිවැරදිව සකස් කරගන්න ඕනි. යන පාර ලිපිනේ නොදැන පාරට බැස්ස කෙනා වගේ නැත්තම් ඔබ නිවන් මඟ කටයුතු කරනවා කිව්වට ඔබ අසරණ වෙනවා. එහෙමනම් නුවණින්ම දකින්න ඕනේ. දුක දුක හැටියට දකින්නවා කියන්නේ ආශ්‍රව කර ෂය වෙනවා කියන්නේ. ඒ කෘතඥානේ කියන්නේ කුමක්ද කියන කාරණේ. බොහෝ අයට මෙතන මඟ හැරෙනවා. සමහරු හිතනවා මේ දර්ශනේ පෙන්වනකොට මේ සිතේ සත්‍ය දකිනකොට බාහිර සත්‍යක් නෙවෙයිනේ. ඇත්තටම මෙතන සිත සත්‍යක් නොවන තැන සිත පිහිටන තැන නැති වෙනවා. එතකොට එතන ක්‍රියාසිතක් උපදිනවා. හැබැයි මාර්ගයේ තියෙන තැන, හැබැයි මෙතන බොහෝ කතා නොකරන මාතෘකාව තමයි ආසවක්ඛ්‍යාඥානෙ. ආශ්‍රව කියලා ෂය වෙනවා කියන කාරණේ අර කෘතඥානෙ අමතක වෙලා දුක්ඛ සත්‍ය කෘතඥානෙ කියන්නේ මගඵල නමකට නෙමෙයි, ආශ්‍රව කෙලෙෂය වෙන මට්ටම් වලටයි ඔබ ඵලය පනවලා තියෙන්නේ. ඇත්තම දකින්නවා නම් නිවන් මගම අපිට ඵල ගැන එච්චර අදහසක් නැහැ. නමුත් ආශ්‍රව කෙලෙෂය වෙන ඔබට දැනෙනවා. ඒ මට්ටම් ඇති බවකුත් එක එක ඉහළ ඔබට ඒ ආශ්‍රවය කෙලෙෂය වෙන ෂය වෙන ප්‍රමාණය අනුවයි මේ මට්ටම් තීරණය වෙන්නේ. ඒ කෘතඥානය කියන කාරණේ ඉතාම වැදගත් නිසායි අපි මේ විදිහට ඉස්මතු කළ ඔබට පෙන්නන්නේ. දුක්ඛ අවබෝධ කළා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාක්ෂාත් කළා, මාර්ගයේ වැඩුවා, අවිද්‍යාව අර අවශේෂයේ අවිද්‍යාව නිසානේ අපිට මේ බාහිර දෙයක් තියෙන නිසානේ අපි අවශේෂයක් තියෙන්නේ, භවයක් අපිට ඇදිලා තියෙන්නේ. අපි රැවටුනොත්, අපි බාහිර ඇත්ත වුණොත්, අපි මිත්‍යා දෘෂ්ටික භූමියේ හිටියොත්, නමුත් අපි සම්මා දිට්ඨියට එනකොට, දර්ශන අවබෝධය ඇති වෙනකොට, අන්න බාහිර පොතෙන් මිදෙනකොට ඒ භව තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. අන්න අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් ප්‍රහාණය කළා කියන්නේ චීනා ජාති උසිටං බ්‍රහ්මචරයන් කතං කරණීයන් නාපරං ගච්ඡන්. නැවත කළ යුත්තක් නෑ, සියල්ල කළ අවසන් වෙනවා. චීනා ජාති උසිටං බ්‍රහ්මචරයන් කතං කරණීයන් නාපරං ගච්ඡන්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන්නේ සතර සතිපට්ඨානයේම බව මින් පැහැදිලි. සතර සතිපට්ඨානේ අවබෝධ කළා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන එකත් මින් පැහැදිලි. ඒ වගේමයි සතර සතිපට්ඨානේ අවබෝධ කළා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කළා කියන එකත් මින් ඔබට පැහැදිලි වෙනවා. මේ සියල්ලම එකමයි. විග්‍රහයන් පැහැදිලි කිරීම අනුවයි මේ ආකාර තුනක් නම් තුනක් ඒ නාමයන් වලින් හඳුන්වන්නේ. නමුත් මේ එකම මගයි. එහෙමනම් ඔබට දැන් පැහැදිලි. අපි දැන් බලමු මේ ස්කන්ධයන්ගේ උදේවේ දකින ආකාරය, භාවනා කරන ආකාරය, සතර සතිපට්ඨාන සූත්‍ර ඇසුරු කරගෙන ඔබ මේ කාරණාව අපි ඊගා පරිච්ඡේදයේදී ඉදිරිපත් කරන එක හොඳයි කියලා හිතෙනවා. එක දිගට මෙහෙම අපි ඉදිරිපත් කරගෙන යනකොට ඔබට බොහෝ කාලයක් ගත වෙන නිසා ඒ කාරණා මනාකොට
ඔබට දරා ගැනීමේ ප්‍රමාණය ගිලිහිලා යනවා. එතකොට ඔබට ඒ කාරණා ගිලිහෙන්න පුළුවන්. එහෙමනම් අපි ඊගාව අවස්ථාවේදී මේ ප්‍රතිපදාව තුළ කටයුතු කරන ආකාරය ගැන කතා කරමු. සතර සතිපට්ඨානය තුළ ඔබ පුහුණු වෙන ආකාරය. එහෙමනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සතර සතිපට්ඨානය දර්ශන අවබෝධය ඇති කෙනාටයි සතර සතිපට්ඨානය බුදුන් වහන්සේ ප්‍රතිපදාවක් පැනවේ, කරන දෙයක් පැනවේ. දර්ශනය තුළ තමා දැකපු ඒ දර්ශන සත්‍ය කර ගැනීම සඳහායි ප්‍රතිපදාවක් පැනවේ. සතර සතිපට්ඨානය පැනවේ, එහෙම නැත්නම් සතර සතිපට්ඨානය වඩන්නේ කුමන කරුණක් අවබෝධ කර ගැනීමටද කියලා ඔබ